කියවන පොත්තවට ආදරය කරන ඔබ සම පිළිගන්නවා පොතක පිටුවතර සැරිසරණ අපේ චාරිකාව ට්‍රැවල්ස් පේජස්වලට. අපි ගියවර කතා කරේ අපේ රටේ ස්වතන්ත්‍ර නිර්මාණයක් වුණු රජින නවකතාව. අපි අද සූදානම් වෙන්නේ අපේ රටේ බිහිවෙච්ච පරිවර්තනයක්, නම් වෙනත් රටක නිර්මාණය මුල් කෘතියකින් අපේ රටේ අපේ සිංහල භාෂාවට පරිවර්තනය කරපු පරිවර්තන කෘතියක් ගැන කතා කරන්නේ. ඉතින් මේ පරිවර්තන කෘතිය තමයි වැලිබරේ සිටි නිර්වත් ගැහැණිය නම් පරිවර්තනය. මේ පරිවර්තනය කරලා තියෙන්නේ හස්තික පොල්වත්තගේ නම් කතුවරයා විසින්. අපි මේ පරිවර්තනය ගැන කතා කරන්න කලින් අපි බලමු මෙහි මුල් කෘතිය ගැන. මේ මුල් කෘතිය ජපන් ජාතික කොබෝ අබේ නම් කතුවරයා විසින් තමයි රචනා කරන්නේ. මෙහි ජපන් නාමය වන්නේ සුනේනා ඔන්නා නම් නාමය. ඉතින් මේකේ ඍජු පරිවර්තනය ගත්තොත් ඍජු පරිවර්තනය ඉන්නේ වැල්ලේ කාන්තාව කියන පරිවර්තනය. නමුත් ඒ පරිවර්තනය සිදු වෙද්දී සිංහල භාෂාවට එහි නම වෙනස් වෙලා තිනවා වෙලිපරේ සිටි නිර්වත් ගැහැණිය ලෙස. මෙම නවකතාව නිර්මාණය වන්නේ 1960 1962 වර්ෂයන් දෙකම සඳහන් වෙනවා මේකෙන් අපි හොයලා බලද්දී. ඒ වගේම තමයි මෙම නවකතාවට එම වසරේ යොමුසුරි සම්මානය හිමි වෙනවා හොඳම නවකතාව විදිහට. ඉතින් ඊට කලකට පසු මෙම නවකතාව ඉංග්‍රීසියට පරිවර්තනය වෙනවා. ඒ ඩේල් සොන්ඩර්ස් නම් ඉංග්‍රීසි කතුවරයා විසින් මෙය ද වුමන් ඉන් ද ඩූම්ස් නම් නවකතාව විදිහට ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා. ඒ පරිවර්තනය කරන්නේ 1964. ඒ වගේම තමයි මේ ඉංග්‍රීසි පරිවර්තනයේ PDF එකක් ඔබට මම මේ වීඩියෝ එකේ පල්ලෙහැන් ඇතුළත් කරලා තියෙනවා. ඔබට පුළුවන් එයත් රස විඳින්න. ඒ වගේම එහි දර්ශනීය චිත්‍ර කිහිපයකත් අඩංගු වෙලා තියෙනවා. මාචි අබේ නම් සිත්තරාගේ සිතුවම් කිහිපයක්. තවත් විශේෂත්වයක් තියෙනවා. එහෙනම් මෙම කෘතිය මුල් ජපන් කෘතිය චිත්‍රපටියක් විදිහටත් නිර්මාණය වෙනවා. ඉතින් මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ ජපානයේදීම තමයි. එහි අධ්‍යක්ෂකවරයා වන්නේ හිරෝෂි කෙෂිකහාරා කියන අධ්‍යක්ෂකවරයා. ඒ වගේම තමයි ඒක රඟපානවා. මම ඔබට දක්වන්නම් මේ පින්තූරත් ඉජි ඔකඩාස් සහ කියෝකෝ කිෂිඩා කියන නළුනිලි දෙපළ තමයි මෙහි මූලික රංගනයන් ඉදිරිපත් කරන්නේ. විනාඩි 146ක් පුරා දිවෙන චිත්‍රපටයක් තමයි මෙම ද වුමන් ඉන් ද ඩූන්ස්, එහෙම නැත්නම් සුනෝනා ඔන්නා, ඒ වගේම සිංහලයට ගත්තොතින් වැලිපරේ සිටි නිර්වත් ගැහැණිය චිත්‍රපටයත් දිවෙන්නේ. මේක 1964 තමයි අපේ සිනමා ලෝකයට පිවිසෙන්නේ. ඉතින් අපි ගත්තොතින් අපේ මේ සිංහල පරිවර්තනය ගැන පරිවර්තනයේ විශේෂ අවස්ථාවන් කිහිපයක් අපිට දකින්න පුළුවන්. හැබැයි මම පරිවර්තනයට යන්න කලින් පොඩ්ඩක් යන්නම් මේ කතාවේ සාරාංශය. මේ කතා සාරාංශය ගත්තොතින් අපිට හම්බ වෙන්නේ බොහොම සුළු චරිත ප්‍රමාණයක් එක්ක යන කතන්දරයක්. ඒ තමයි මූලික චරිතය විදිහට ගත්තොතින් කීට විද්‍යාඥයෙකු, ඒ වගේම තමයි ගුරුවරයෙකු වන නිකී ජුම්පේ කියන චරිතය. මෙම කතාව තුළ දැක්වෙන එකම එක නාමය මේ නිකී ජුම්පේ කියන නාමය විතරයි. ඒ වගේම තමයි අපිට හම්බ වෙනවා ගැහැණිය. මේ සඳහන් වෙන්නේ වෙලිපරේ සිට නිරුවත් ගැහැණිය කියලානේ අපේ සිංහල පරිවර්තනයේදී. ඉතින් මේ ගැහැණියගේ චරිතයත් අපට හම්බ වෙනවා. ඒ වගේම තමයි ගම්මානයක් තියෙන ගම්මානේ ඉන්න මහල්ලාගේ චරිතයත් සැරින් සැරේ වෙලිගෙනියන්නට එන තරුණයින් හෝ කවුරුන් හෝ මිනිසුන් කිහිප දෙනෙකුගේ චරිතත් විතරයි අපට මේ නවකතාව තුළ හම්බ වෙන්නේ. සීමිත චරිත ප්‍රමාණයක් යොදාගෙන නිර්මාණය කරපු නවකතාවක් තමයි මෙම වැලිපරේ සිට නිරුවත් ගැහැණිය කියලා කියන්නේ. ඉතින් මේ කතා සාරාංශය ගත්තොතින් මේ කීට විද්‍යාඥයා යනවා තමන්ගේ නව ප්‍රසිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන නව කීට විශේෂයක් හොයාගෙන තමන් නොදන්නා වූ පළාතකට. මෙම ප්‍රදේශය වැලිපර වලින් පිරිච්ච, ඒ වගේම අනිත් ප්‍රදේශයන්ගේ වෙන් වෙලා තියෙන ගම්මානයක් විදියට තමයි කතුවරයා දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ බාහිර ලෝකයේත් සීමාකාරයකින් සම්බන්ධතාවයක් නැහැ. මේ කීට විශේෂඥයා තමන්ගේ නම ප්‍රසිද්ධ කර ගැනීමේ අරමුණින් මේ ගියපු ගමනේදී ඔහුට පළවෙනි දවසේදී නොහැකි වෙනවා ඒ ආකාරයේ කීටයෙකු හොයාගන්න. එහෙනම් ඔහු නවාතැන් ඉල්ලනවා මෙම ගම්මාන හිටපු එකම මහල්ලාගේ. ඉතින් ඒ නවාතැන් දෙන්නේ මෙන්න මේ වැලිපරයේ තියෙන එක් ගෙතරක. ඉතින් අපිට මේ කතාවේදී හම්බ වෙනවා ඒ ගැහැණියට ඔහු ආමන්ත්‍රණය කරන්නේ ආච්චි කියන නමින්. ඒකෙන් අපිට මැවෙන්නේ වයස්ගත චරිතයක්. නමුත් කතුවරයා මෙම ප්‍රධාන චරිතය කියන්නේ නිකී ජුම්පේ එම වලට බැස්සට පස්සේ ඔහු කැමැත්තෙන්ම, ඒ කියන්නේ තමට නවාතැන් හොයාගන්න අවශ්‍ය ඉඳ තමයි මේ වලට යන්නේ. ඊට පස්සේ හම්බ වෙන චරිතය
ආච්චි කියන චරිතය නෙවෙයි බොහොම සුන්දර චරිතයක් සුන්දර තරුණියක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ දිවෙන කතන්දරය අපේ සාමාන්‍ය කුටුම්බ ජීවිතයක් විදිහට තමයි ගෙවෙන්නේ. මෙම කීර විද්‍යාඥය තමන්ව හිර කරගෙන ඉන්නවා කියලා තීරුම් ගන්නේ ටික කාලයක් ගියාට පස්සේ. ඔහුගේ සුන්දර තරුණියත් එක්ක තමන්ගේ අදහස් ප්‍රකාශ කරගන්නවා, ඒ වගේම ඇයගේ ක්‍රියාවන්ට උපකාර කරනවා. ටික දවසක් ගියාට පස්සේ ඔහු තීරුම් ගන්නවා ඔහු මේ හිර කරගෙන තමයි මොවුන් වැඩගන්නේ කියලා. ඒ කියන්නේ මෙම වැලිපරයේ හින්දා වැලි ගොඩ ගැහුණත් අර ගම්මානේ විනාශ වෙන්න පුළුවන්. ඉතින් මෙහෙට එන පිරිසට සල්ලි දෙවන්නත් නැති හින්දා මෙම ගම්මානේ මිනිස්සු කරන්නේ මේ වගේ එන පිරිස හිර කරගෙන ඔවුන් ලවා වැලි අද්දව ගන්න එක. ඒ වගේම තමයි මෙම ගැහණියත් තමන්ගේ ස්වාමියා, ඒ වගේම තමන්ගේ දරුවෝ නැති වුණා හින්දා මේ ක්‍රියාවට යොමු වෙලා තිනවා. ඒ වගේ දැන් විශේෂයෙන් දකින්න පුළුවන් මේ වැලි ඉවත් කිරීමේදී මවුන්ට යම්කිසි මුදලකුත් ඒ වෙනුවෙන් ලබා දෙනවා. කීට විශේෂඥ තේරුම් ගන්නවා ටික කාලයක් ගියට පස්සේ මම මේ හිර වෙලා ඉන්නේ, මට මෙතනින් පැනලා යන්න ඕන, මේක නෙවෙයි මගේ ලෝකය, මට පුරුදු ජීවිතය මේක නෙවෙයි කියලා. හැබැයි ඔහු ඒ වෙනකොටත් පරක්කු වැඩි. ඔහු කීපීටක් උත්සාහ ගන්නවා මෙම වලින් ගොඩට එන්න. එක් වතාවක් එම ගැහැණිය සිර කරලා තියෙනවා, ඒ වගේම වැලි සැපයුම දෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ ක්‍රියාවන් තුළින් ඔහු බලනවා මෙම වලින් ගොඩට ඇවිල්ලා තමන්ගේ නිදහස් ලෝකේ හොයාගෙන යන්නේ. එක් වතාවක් ඔහු සාර්ථක වෙනවා. නමුත් වලින් ගොඩට ආවට ඔහුට එම වටපිටාවෙන් එළියට යන්න පාර හොයාගන්න බැරි වෙලා ඔහු අතරමං වෙනවා. අවසානයේදී ඔහු ගිලෙන්නට යනවා එරෙන වැල්ලක, එයිනුත් බේරගන්නේ මේ ගමේ හිටපු පිරිසම තමයි. කීරි විශේෂඥය ටික කාලයක් ගියාට පස්සේ මේ ජීවිතයට හුරු වෙනවා. ඔහු ඇයට උපකාර කරනවා. ඒ වගේම ඒ අයගේ බලාපොරොත්තු සඵල කරගන්න ඔහු උත්සාහ කරගන්නවා. මේ ටිකින් ටික මේ චරිතයත් එක්ක අර ගැහණිය කියන චරිතයත් එකතු වෙනවා. ඔවුන් සංසර්ගයේ දෙනවා, ඒ වගේම එකිනෙකාට ආදරය කරනවා. සම්පූර්ණ කුටුම්බ ජීවිතයක් මෙම වැලිපරේ ඇතුළත තියෙන නිවසේදී ඔවුන් ගත කරනවා. මෙන්න මේක තමයි කතාව. ඉතින් එම කීට විශේෂඥයාට මෙම වලින් ගොඩට එන්න පුළුවන් වෙනවද, ඔහුගෙන් බේරී යනවද, එතනින් පස්සේ අර ගැහණියට වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න හොඳම දේ තමයි මම කියනට වැඩිය ඔබ මෙම පොත අරගෙන කියවලා බලන එක. මෙම පොත කියවද්දී ඔබට මම හොඳටම විශ්වාස කරන දෙයක් තමයි යම්කිසි ආකාරයක ගැටලු මතුවීම ඇති වෙන්න පුළුවන්. ඒ තමයි මෙම පරිවර්තනයේ අඩුපාඩුවක් වෙන්නට පුළුවන් මම මේ කියන දෙයි. හේතුව අපට මෙම ස්ථානය මවා ගන්න ටිකක් අපහසුයි. ඉතින් ඒ හින්දා මෙම චිත්‍රපටයේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් මම ඇටච් කරලා තියෙනවා මෙම වීඩියෝ එකත් එක්කම. ඒක බැලුවොතින් ඔබට තේරුම් ගන්න පුළුවන් මෙම නිවාසනේ පිහිටලා තියෙන්නේ කොහොමද, වැලිපරයේ ඇතුලේ තියෙන ගෙය කොයි ආකාරයකද තියෙන්නේ, සහ ඔබට පුළුවන් අවශ්‍ය නම් YouTube එක හරහාම මෙම සම්පූර්ණ චිත්‍රපටයම නරඹන්න. පරිවර්තනය මම හිතන්නේ නැහැ ලේඛකයා හිතූ තරම් සාර්ථකත්වයක් සහ ඒ වගේම පාඨකයා වැළඳගත්ත කියලා. හේතුව මගේ මේ අතේ තියෙන පොත මම ගත්තෙත් අපේ තිබිච්ච බුක් ෆෙයර් එකේ, ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ තියෙන බුක් ෆෙයර් එකේ ඉන් හෝල් එකෙන්. ඒ කියන්නේ ඔබ හොඳටම දන්නවා පුතුත් එක්ක ඔබ සමැදියෙක් නම් ඉන් හෝල් එක කියන්නේ බාගීරින් හෝල් එක. 40% ඩිස්කවුන්ට් එකක් එක්ක තමයි මෙම පොතත් ගත්තේ. ඉතින් මේ විදිහට තියෙන පොත ජපන් පරිවර්තනය, ඉංග්‍රීසි පරිවර්තනයක් වගේම තමයි චිත්‍රපටයක් විදිහට නිර්මාණය වෙලා තිනවා. පොත ගැන කතා කරනකොට බොහොම කෙටි පරිච්ඡේද තියෙන පිටු දෙකක් පිටු තුනක් තියෙන පරිච්ඡේද තමයි මෙම පොතේ අන්තර්ගත වෙලා තියෙන්නේ. පිටු 208ක් පුරා දිවෙනවා පරිච්ඡේද 30ක්. ඉතින් බොහොම කෙටි පරිච්ඡේදات එක්ක හරි වෙනස් කතන්දරයක් තියෙනවා. ඒකත් කියන්නම අවශ්‍යයි. අපි දකින්න නව කතාවන්ගෙන් පිටට ගිහිල්ලා වෙනස්ම ආකාරයේ සිතුවීම් ඔස්සේ තමයි මෙම කතාව අපිට මවලා තියෙන්නේ කතුවරයා විසින්. මම කතාවේ සාරාංශය මට හිතන හැටියට ගත්තොත් පුද්ගලයෙකු ඒ වගේම මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයන් එක් සීමාවකට ඇතුළත් කරලා සම්පූර්ණ කුටුම්බ ජීවිතයක් මෙම පොත ඇතුලේ එක සිදුවීමක් ඔස්සේ අපිට දක්වලා තියෙනවා. මම ඔබට කියන්න හේතුන් කිහිපයක්. මෙම තරුණයා, ඒ කියන්නේ කීට විශේෂඥයා තමන්ගේ කැමැත්තෙන්මයි මේ වලට යන්නේ මේ තමන්ට නවතන් ගන්නට. ඉතින් එතනදී හම්බ වෙනවා ඔහුට ගැහැණියක්. එම ගැහැණිය සුන්දරයි. ඇතැම් අවස්ථාවදී වැලි වැටෙන හින්දා ඒකම අදීම රස්නය හින්දා ඔවුන් නිදාගන්නේ නිරවති. ඉතින් ඒ හින්දා ඔවුන්ගේ හැඟීම් වලට මේ අවස්ථාවේදී ප්‍රබෝධයට පත් වෙන ඉඩක් ලැබලා දෙනවා.
එහින්දම තමයි යෝන් සංසර්ගයේ දෙන්නේ. කියන්නේ පුරුෂයෙකු සහ ගැහැණියක ලිංගිකව එකතු වීම. මේක සාමාන්‍ය කුටුම්බ ජීවිතයක එක් අවස්ථාවක්. ඒ වගේම තමයි ඔබට දකින්න පුළුවන් මේ කීට විශේෂඥයා ටික දවසක් ගියාට පස්සේ ගැහැණියගේ එක් එක් ආශාවන් ඉටු කර දෙන්නට ඔහු කැපවීමෙන් වැඩ කරනවා. ගෙදරට අවශ්‍ය වතුර ටික හදා ගන්නට, ඒ වගේම පත්තර අපලෝකයට එක්ක සම්බන්ධ වෙන්න, ගහක් වවන්න, මේ දේවල් ගොඩක් වෙලාට කරන්නේ පැන යාමේ අදහසින් වුණත් ඔහු මේ දේවල් වලින් කුටුම්බ ජීවිතයට අවශ්‍ය පරිසරය නිර්මාණය කරනවා. ඒ වගේම රේඩියෝ එකක් ගන්න, ඒ ගැහැණියගේ අවස්ථාව සපුරන්නට ඔහු ක්‍රියා කරනවා. මෙන්න මේ චරිතත් එක්ක, මේ වගේ සිදුවීම් එක්ක මෙන්න මේ යන කතාන්දරය අපේ ජීවිතත් එක්ක බොහොම ළඟින් යන කතාවක් කියලා ඔබට තේරෙවි. අපේ සාමාන්‍ය ජීවිතත් එක්ක මෙම නවකතාව එකතු කරගත්තොත් විශේෂ අවස්ථාවන් වලින් සහ බොහොම විශේෂිත වූ කරුණු දැක්වීම් වලින් වෙනස්ම මානකට ගියපු නවකතාවක් තමයි වැලිපරේ සිටි නිර්වත් ගැහැණිය කියන සිංහල පරිවර්තනය. ඉතින් මේක ඉංග්‍රීසි පරිවර්තනය ගත්තත්, ඒ වගේම ජපන් මුල් කෘතිය ගත්තත් එකම ආකාරයකින් තමයි දෙවෙන්නේ. නමුත් රසිකයන් ඒක වැළඳගත්ත විදිහේ හෝ මෙම පරිවර්තනයේ තියෙන කරුණු දැක්වීමේ හෝ මොනහම් හරි අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. මෙම කෘතිය මේ ආකාරයෙන් ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්නේ නැතුව තියෙන්න ඔබ කියවපු අයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ හින්දාම ඔබ කියවන අයෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඒකට ඔබට බොහොම උපකාර වේවි. ඒ වගේම තමයි ඔබ කියවල නැත්නම් මම ඔබට මේ ඇතුළත් කරලා තියෙන ඉංග්‍රීසි PDF එකෙන් ඔබට පුළුවන් එහි ඉංග්‍රීසි පරිවර්තනය කියවන්න. අපි අද කතා කරේ ජපාන් රටේ කොබෝ අබේ නම් කතුවරයා විසින් නිර්මාණය කරන ලද සුනෝනා ඔන්නා නම් ජපාන් මුල් කෘතියේ සිංහල පරිවර්තනය වෙන වැලිපරේ සිටි නිර්වත් ගැහැණිය නවකතාව ගැන. එක හුස්මට කියවන්න පුළුවන් නවකතාවක්. ඒකත් මේකේ විශේෂත්වයක්. ඉතින් මම ඔබට යෝජනා කරනවා ඔබ කියවල නැත්නම් මේ කතාව කියවන්න, එහි තියෙන අර්ථය අපේ සාමාන්‍ය ජීවිතත් එක්ක එකතු කරගන්න උත්සාහ කරන්න. ඉතින් අපි හම්බ වෙමු මේ වගේම අපේ ජීවිතේ බොහොම වැදගත් වෙන නවකතාවක් එක්ක ආයෙමත් Travel the Pages අපේ මේ වැඩසටහනත් එක්ක. පොත් කියවන්න, පොත් රස විඳින්න, ඔබ මේ නිවසට විසින් සිටින කාලයේ උපරිම ප්‍රයෝජන ගන්න අපි ආයෙමත් හමු වෙමු අලුත් පොතකුත් එක්ක. ඒ පොතේ පිටු අපට කියන කතාව මොකක්ද කියලා බලන්න. ඉතින් එකතු වෙන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක. අපි බලමු මේ පොත් අපිට කොච්චර නම් දේවල් කියලා දෙනවද කියලා. ස්තුතියි.